ඔබට පේනවා දැන් මේ වෙද්දි මේ දරුවන්ට ආදරය කරන පිරිස් ගැහි වැහලා තියෙනවා. ඔබ දැක්කා අද හත මේ රූපහණේ හදේ ප්‍රවෘත්ති වලට පෙන්නනවා දරුවන්ට හෙටක් කියලා සංවිධානයක් හදාගෙන ගිහිල්ලා අර එක්තරා භික්ෂුන් වහන්සේනම මුරුත්තේටි ආනන්ද හාමුදුරු හම්බ වෙනවා. දැන් ඒ ස්වාමීන් වහන්සේගේ භූමිකාව පිළිබඳවත් මම දැක්කා මේ chat box එකේ විවිධාය ප්‍රශ්න කරලා තියෙනවා. ඒක බොහොම සාධාරණ ප්‍රශ්න කිරීමක්. මේ වගේ කපටි ආරක්ෂකයෝ දැන් ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. අපි දන්නවා තරුණියට හෙටක් කියලා තරුණ අපේ රටේ තරුණයන්ගේ අනාගතේ විනාශ කරපු දේශපාලකයෝ ඉන්නේ. තරුණයන්ට බොහොම සුජාත බලාපොරොත්තු දීලා බලයට ඇවිල්ලා අපි දැක්කා තරුණිය තමන්ගේ ඒ සුජාත බලාපොරොත්තු පාරවල් දිගේ තියෙන ඒ බෝක්කුවල තාප්පවල ඇඳලා චිත්‍ර මගින් ප්‍රකාශ කළා. මේ මේ රට පිළිබඳ ඔවුන්ගේ තියෙන ඉදිරි දර්ශනය, ඔවුන් බලාපොරොත්තු වෙන ජීවන දැක්ම. හැබැයි අද වෙද්දි මේ තාරුණ්‍යයට හෙටක් ලබා දීමේ පරමාර්ථයෙන් ආව අය ඒ තාරුණ්‍යයට කුඩු ඒ වගේම විවිධාකාර විෂ මත්ද්‍රව්‍ය ඒ ජීවිත පිළිබඳව විනාශකාරී බලාපොරොත්තු මිස සාධනීය බලාපොරොත්තු ඉදිරි කරලා නැහැ. ඒ වගේ මේ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඉන්න කපටි ආරක්ෂකයෝ අද ගුරුවරුන්ට කියනවා මේ සටන අතහැරලා එහෙම නැත්නම් ගුරුවරුන්ට කුණු බිත්තර ගහයි වගේ කතාවක් මේක දිගට පවත්වාගෙන ගියෝ. මේ කුණු වෙච්ච කටවල් වලින් කියන දේවල් අර මහින්ද ජයසිංහ සහෝදරයා කිව්වා වගේ සත පහකට ගණන් ගත යුතු නැහැ. මේ බල්ලෝ බුරනවා ඉතින් නේද? මේ බල්ලෝ බුරන්නේ මේ එකක් උඩ බුරනවා. සමහර අය මේ මේ අර සමහර බල්ලෝ ඉන්න ඉන්සෙන් බාකින් කියලා ඒ කියන්නේ උන්ට ඒ බිරෙනවා නිකම් මේවා දැක්කහම. ඒ කියන්නේ උන්ට ඒක පාලනය කරගන්න දැන් මේ බල්ලන්ගේ ස්වරූපය ඒක තමයි. ඒ නිසා මේ බල්ලන්ගේ බලු වැඩ ගණන් නොගෙන අපි අපේ මේ වෘත්තික භාවය ඒ වගේම අපේ කෂේරුකාව අපි අධ්‍යාපනය වෙනුවෙන් අපෙන් ඉටිවිති සුජාත වගකීම ඉටු කිරීම අත්‍යවශ්‍ය කාර්යයක්. ඒ පිළිබඳව අර මේ chat box එකේ බොහෝ දෙනෙක් මේ සත්නට ආශිර්වාද කළා වගේ ඒ ආශිර්වාදයම අපිට ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ උතුම් අර්ථයෙන් අපි මේ සතර ඉදිරියට පවත්වාගෙන යා යුතුයි කියන මේ කාරණය මම අවධාරණය කරන්න කැමතියි. ඒ නිසා මේ දරුවන් වෙනුවෙන් අපිට නැති කැක්කුමක් මවාගෙන ඉදිරියට එන මේ කපටි ආරක්ෂකයන් අපි තේරුම් ගැනීම වැදගත්. දැන් උදාහරණයක් විදිහට රාජපක්ෂ ගවර්න්මන්ට් මෙඩිකල් ඔෆිසර්ස් ඇසෝෂියේෂන් ඒක GMO නෙවෙයි අර මම හැමදාම කියන්නේ බුලට් ආර්දා ගන්න. හේතුව ඔතන ඉන්න පාදඩ දෙරියගේ සිට ඒ සියලු දෙනා මෙතන මේ ඒ කපටි ආරක්ෂකව විදිහට අපි දකිනවා මේ අය ඔය සයිතම් අර්බුදයේදී මේ මේ කටයි මුඛයයි අදෝ මුඛයයි මේක සිංහලෙන් කිව්වොත් කටයි පුකයි දෙකම වහගෙන ඒ ඒ ඒ රජය ඒ සයිතම් අර සයිතම් ආරම්භ කරනකොට ඒවට ගැත්තෝ වෙලා ඒවා පිටිපස්සේ ගිය හැටි. හැබැයි ඊළඟ ආණ්ඩුව මාරුණු ගම මේ අය කපටි ආරක්ෂක වෙලා සයිතම් ඒ විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨය මේ මේ එරෙහිව ඒ පැවති රජයට එරෙහිව කටයුතු කළ ආකාරය. ඊට පස්සේ සයිතම් අර්බුදයේදී අනෙකුත් වෘත්තිකයන් ඊළඟට ශිෂ්‍ය කණ්ඩායම් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විශේෂයෙන්ම ශාස්ත්‍ර පීඨය වගේ පීඨවල ඒ ශිෂ්‍යෝ මෙහෙවලා ඒ ඒ ඒ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ පරමාර්ථයෙන් අරගෙන ආවේ සයිතම් වගේ ඊට පෙර තිබුණු අර මේ 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 රාගම වෛද්‍ය විද්‍යාලය වගේම ඒ ඒ පණත් හකුලා ගන්න කටයුතු කළා. හැබැයි ඒ ඒ අයම අද මේ නිදහස් අධ්‍යාපනයේ වෙනුවෙන් වෘත්ති අරගල මේ මේ වෘත්ති අරගලයක නියුක්ත වෙන ගුරු විදුහල්පතිවරුන් දෙරෙහිව තමන්ගේ හඬ තමන්ගේ ස්වාමීන් වෙනුවෙන් යොදන ආකාරය ඉතාම නින්දා සහගතයි, ලැජ්ජා සහගතයි. රෙදි ඇඳගෙනද මේවා කරන්නේ කියලා ඒ වෘත්තීය සමිති නායකයන්ගෙන් අපි අහන්න ඕනේ. දැන් මේ වගේ වෘත්තීය සමිති මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන අධ්‍යාපන පරිපාලන සේවා සංගමේ මාත් එක්ක ඔය නිරන්තරයෙන් මේ මේ අරගලයක එහෙම නැත්නම් මාත් එක්ක නිරන්තරයෙන් ගැටුමකට පත් කරගෙන තියෙනවා. හේතුව මේ අය මේ ගුරුවරුන්ට එරෙහිව කරන මේ සට කපටි ක්‍රියාදාමය සාකච්ඡා කිරීම, කතා කිරීම, එලිපිට ඒවා නිර්වස්ත්‍ර කිරීම නිසා මට චෝදනා එල්ල කරලා තියෙනවා. ඒ වගේම මේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියලා මේ අටවදත් රාජපක්ෂකරණය වූ මේ පිරිස මේ ගුරුවරුන්ගෙම ශික්ෂණය ලබන මම හිතන්නේ ඔය වෛද්‍යවරුන් බහුතරයේ කිය දෙමව්පිය ගුරුවරු තමන්ගේ දෙමව්පියන්ට පවා එරෙහි වෙන ආකාරයේ මේ විදිහේ නිර්ලජ්ජිත ක්‍රියාකාරක වගේ යෙදෙන මොනතරම් සටකපටි විදියට එහෙම නැත්නම් විලිලැජ්ජා සහගත විදියටද කියන එක
අපි ප්‍රශ්න කළ යුතුයි. එනිසා දැන් මේ වගේ චීවරධාරී පිරිස් ඒ වගේම වෘත්තිකයන් විදිහට ඇවිල්ලා මේ කරන කපටි රඟපෑම තමන්ගේ ස්වාමීන් වෙනුවෙන් දේශපාලන අන්තේවාසික භවය භවක යෙදීම ඒ ඒ හොරිකඩකම අපි අර මේ වෘත්තීය සමිති භාෂාවෙන්ම කියනවනේ ඒ හොරිකඩක මේ පජාතික මේ බලුකම අපි තේරුම් ගැනීම වැදගත්. ඒ නිසා අපි මේ අර මහින්ද ජයසිංහ සහෝදරයා කිව්වා වගේ මේ මල්ලන්ට මේ හොරිකඩයන්ට මේ පජාතීන්ට අපි හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. ඒ ඇයිට අපි කවුද කියන්නේ? අපි මේ ගුරු වෘත්තිකයන් විදිහට අපි මේ 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 රටේ සුජාත පුත්‍රයන් විදිහට නිදහස් අධ්‍යාපනයේ බිහිවු පිරිස් විදිහට මේ පජාති වෘත්තිකයන්ට අපි කියලා දෙන්න ඕනේ අපි කවුද කියලා. ඒ නිසා මේ අය පිළිබඳව මේ 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 බිරීම් පිළිබඳ මේ නරින්ගේ මේ හූකීම් පිළිබඳව අපි සත පහකට ගණන් නොගත යුතුයි. ඒ අය සත පහකට පයිසෙකට විශ්වාස නොකළ යුතුයි. ඔවුන්ගේ හඬ අපි ගණන් නොගත යුතුයි. අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය අපි නතර කරන්න යම් දවසක මේ රජයට දැනිලා යම් සාධනීය විසඳුමක් දුන්නොත් තමයි අර ස්ටාලින් සහෝදරයා කිව්වා මේ මස් රාත්තල ඉල්ලන්නේ නැහැ. ඒ මස් රාත්තල ඉල්ලන මානසිකත්වයේ අපේ මේ ගුරු විදුහල්පතිවරු නැහැ. ඒ නිසා අවශ්‍ය ඒ නම්‍යශීලී බව ප්‍රකාශ කරලා තියෙනකොට මේ විදිහේ අර රාජපක්ෂවරුන්ට තියෙනවා මේ මේ සුවිශේෂ සටකපටිකමක් දැන් සාකච්ඡාවක් දෙනවා කියලා සම්දරුව අගවරුවද දෙනවා කියලා එහෙම නිවේදනයක් නිකුත් කළා ලේකම්වරයෙක් මාර්ගයෙන් දැනුම් දුන්නා කියලා මම දැක්කා සමාජ මාධ්‍ය හා යනවා. එතකොට ඒක හොඳයි එහෙම සාකච්ඡා දෙනවනේ. හැබැයි රාජපක්ෂවරුන්ගේ ස්වරූපය තමයි මෙන්න මේ විදිහට රැවටීම් කරලා අපිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මේ පිළිබඳ අත්දැකීම් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. අපේ මාස දින 100කේ අරගලයේදී අපිටත් මෙහෙම අත්දැකීම් තියෙනවා. සාකච්ඡා දෙනවා කියනවා ඊට පස්සේ තනියෙන් ඉන්න කියනවා. හරි අමාරුයි. එහෙම තනියෙන් ගියොත් පහර දෙන තත්ත්වයක් තියෙනවා. තනි කරලා පහර දෙන තනි කරලා මුදලට ගැනීම ඒ නායකත්වයේ මේ වගේ සටකපටි විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළා ඒ කාලේ. අපි කිසිම දවසක සිද්ධ කළේ නැහැ අපේ නායකත්වයේ තනියෙන් එක එක්කෙනා කැඳවුරුට සාකච්ඡාවට ගියේ. එහෙම නැත්නම් දැන් උදාහරණයක් විතර කිව්වොත් ඒ වෘත්තීය සමිති ඔබ දන්නවා ඒ විශ්වවිද්‍යාල සමිති වල ආචාර්යවරු සම්බන්ධ වෙනකොට ඒ අවස්ථාවක ජනාධිපතිවරයා කිව්වා අර එක භික්ෂුන් වහන්සේ තමයි මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ උන්වහන්සේ නැතු වෙන්න කියලා. එතකොට අපේ අය කිව්වා එහෙම මේ අපි සම්බන්ධ වෙන්නේ නැහැ උන්වහන්සේ ඉන්න මොනේ. අන්න ඒ වගේ සටකපටි ක්‍රියාමාර්ග අනුගමනය කරන. ඒකේ දිගුවක් තමයි දැන් මෙතන තියෙන්නේ. ගුරුවරුන් වෙනුවෙනුත් ඒක තමයි මේ මේ ක්‍රියාත්මක කරන්නේ සාකච්ඡා දෙනවා කියනවා. ඊට පස්සේ වෘත්තීය සමිති නායකයෝ නැතු වෙන්න කියනවා. ජෝසප් ස්ටාලින් සහෝදරයා, මහින්ද ජයසිංහ සහෝදරයා වගේ අය නැතු වෙන්න කියනවා. ඒ අයට මේ ක්‍රෙඩිට් එක යයි කියලා නෑ. ඒගොල්ලෝ ක්‍රෙඩිට් එකක් ඉල්ලන්නේ නෑනේ. ඒගොල්ලෝ සටන වෙනුවෙන් පැහැදිලිව පෙනීන නායකයෝ. එතකොට ඒ අය නැතු වෙන්න කියන සමහර වෙලාවට ගෞරවේයයි කියලා. ඒ අයට මේ මේ සටන ජයග්‍රහණය. ඊට පස්සේ තිස්ස කුට්ටි ආරච්චි වගේ අර බැලයන් යොදවලා මේ පහර දෙන්න බලනවා. මේ මේ අයට දැන් අපි තේරුම් ගත යුතුයි. මේ මේ සටකපටිකම මේ රාජපක්ෂවරුන්ගේ ජන්මයෙන් උරුම වුණු දෙයක්. මේක අර මැද බූරණ පරපුරේ සුවිශේෂ ලක්ෂණයක්. ඒ කියන්නේ මේ රටේ ජනතාවට මේ රටේ වෘත්තිකයන්ට තමන්ට ඒ දහබලුකම් නොකරන වෘත්තිකයන්ට පුළුවන් තරම් පීඩණයට ලක් කළා, ඒ අය මර්ධනය කළා, ඒ අය රැවටීමට ලක් කළා, පහර දීලා, එහෙම නැත්නම් ඝාතනය කළා. මේ 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 තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමේ සුවිශේෂ සටකපටිකම මේ පාලකයන්ට තියෙනවා. මේක අපි තේරුම් ගත යුතුයි.